නුගසෙවණ අද දවසෙත් අපි සොඳුරු කතාබහට එකතු කරගත්තේ සමාජයේ සමහර මාතෘකා අපි දන්න කතා නොදන්න විදිහට දැනෙන්න කතා කරන නිර්මාණකරුවෙක් එක්ක සිනමා අධ්‍යක්ෂවරයෙක් එක්ක ආචාර්ය විසාකේස එක්ක අපි මේ පිළිබඳව කතා කරමින් හිටියේ. අපි ඔහුට කලින් කෙටි විරාමයක් දෙද්දි කිව්වනේ අපේ රටේ සිනමාවට ඒ තරුගුණයට තවත් වටිනාකම් එකතු කරපු ආදරණීය අපි හැමෝගෙම සහෘද ශිල්පිනියක් සම්මානීය රංගන ශිල්පිනියක් අපත් සමග එකතු වෙනවා කියලා. ඇය ඇවිත් ඉන්නවා. ඊට කලින් මේ වීඩියෝ මතකයට අපි යනවා. අපූරා පරිපූර්ණති සාගරං ඒවමෙව හිතෝ දින්නම් පේතානං උපකම්පති උන්නමේ උදකම් වට්ටං යථා නින්නම් පවද්දති ඒවමෙව හිතෝ දින්නම් පේතානං උපකම්පති හිතෝ දින්නේන යාපෙන්ති පේතා කාල කතරයි නිත්‍යං පච්චිතං සුරේහං සබ්බමේව සමෙක්ඛසං පුරන්තු සබ්බේ සංකප්පා නිරෝධිරතෝ යථා නිත්‍යං පච්චිතං බලාපොරොත්තු විරහිතව දියමත ඇවිද යන ස්වභාවයක් පෙන්වන මෑයම තමයි ඒ ආදරණීය නීටා ප්‍රනාන්දු දෙස් විදෙස් ඇගයුමට ලක්වුණු ජාත්‍යන්තර සම්මාන පවා ලබාගත්තු ආදරණීය සිනමා වේදිනිය අයිබෝන් ඔබතුමියට අයිබෝන් පාංශු අර බලාපොරොත්තු නැති විදිහට වතුර ඇවිදලා යන්නේ වතුර ඒ තරම් පුරුදුකාරිනියක් විදියට පිටක් ඒක නම් හරියටම මට වැඩි හොඳට විසා විතරදී ඇත්තටම චිත්‍රපටියේ අභියෝගයක් ඒ චරිතය අභියෝගයක් ආදරෙන් ආසාවෙන් බාරගත්තා වතුරේ පීනන්න ඕනයි කියලා කිනකොට මම කිව්වනේ මට පීනන්න බෑ මම බයයි වතුරට කියලා. පුරුදු වෙමු කිව්වා. පුරුදු වුණා. මාස 6ක් තිස්සේ පුරුදු වුණා. ඒත් බෑ. ඉන්ස්ට්‍රක්ටර්ගේ අත අල්ල ගන්න උනා මම වතුර ඒක කරන්න බෑ. පස්සේ මම විසාට කතා කරලා කිව්වා අනේ මේ චරිතයට මං ආදරේ ඒ වුණාට මං මාව බලාපොරොත්තු වෙලා හිටියොත් ඔයාට වතුරේම යන්න චරිතයක් නම් බබානෝ නම් වතුරේ ඇවිදිනවා නම් පීනනවා නම් ඒක වෙන්නේ නැහැ කියලා. නේ අපි try එකක් දෙමු. මට උඩ අතට පීනුවත් ඔයා ඇති කියලා කිව්වා. එතකොට මම ලංකාවේ නෑ. මේ ඕස්ට්‍රේලියාවේ ඉඳලා මේ කතන්දරේ ඔක්කොම මේ කියන්නේ. උඩ අතට පීනන්න මම පුරුදු වුණා. ඒක මට පුළුවන් වුණා. ඉතින් අර ඇවිදගෙන ගියාට මම උඩ අතට පීනුවා. පීනුවා. ඔව් ඇත්තටම මම වතුරට බයයි. නමුත් ඒක කොහොම හරි කරගන්න මම හිතනවා මට චරිතයට වාසනාව තිබුණයි කියලා. ආදරේ සහ උනන්දුව, ආශාව. පාංශු කියලා කියන්නේත් එක්තරා විදිහකට උඩුගංග බලා පීනීමක් තමයි නේද? හරියට හරි. ඒක තමයි. ඒකට ඒ වටිනාකම එකතු. අපි උඩේ වැඩි බරක් දුන්නේ මනල් චිත්‍රපටයට. වැලි වලින් වතුරට. වතුර යට වැලි තියෙන්නත් පුළුවන්. ඔව්. මේ මනල් චිත්‍රපටයේ ඒ ලොකු වතුර තීම් එකක් තියෙනවා. ඒකෙත් මේ චිත්‍රපට දෙකේම ගොඩක් සම්බන්ධකම් තියෙනවා. මේ කියන්නේ මේකේ තියෙන්නේ උතුරු මැද පළාතේ කතාවක් මේ පාංශු චිත්‍රපටයේ ඒක තියෙන්නේ අර පස්සයට වැළලීම කියන අදහස. ඒ කියන්නේ මේ සමූහ මිනිවල වලක් ගැනනේ තියෙන්නේ. මෙහෙම අතුරුදහන් කරලා මේ අරන් ගිහිල්ලා ඝාතනයට ලක්විච්ච තරුණියෝ වල දාපු මිනිවලක් ගැන. ඉතින් ඒක හින්දා ඒකට අර පස් කියන මේ ටෙක්ස්චර් එක ආවා. මේකට වැලි කියන ටෙක්ස්චර් එක ආවේ. දෙකේම වතුර කියන එක තියෙනවා. ෆිල්ම් එක බලන්න පුළුවන් වුණොත් ඒක දකී. ඒ කියන්නේ මේ ඒ චිත්‍රපට දෙකම වතුරත් එක්ක ගොඩක් සම්බන්ධයි වෝටර්ස්කේප් එක එක්ක. හැබැයි අපි සායපෙති කුසුම ගත්තොතින් වතුරේ වගේ ඇවිදින්න බැරි ප්‍රජාවක් ගැන කතා කරනවා. ඔවුන්ට සමහරලාට සමාජයේ යම් සීමා තියෙනවා. සමහර විට එහෙම සීමා අවශ්‍යද කියලා ලෝකේ කතා කරත් සමාජයේ කතා කරත් හැබැයි සමහර වෙලාවට සීමා වැටිලා තියෙනවා. වැලිත් පසුත් අතර වතුර තිබුණාට වතුර වගේ එහෙම සරන්න බැරි කණ්ඩායමක් ගැන ඔබ එතන කතා කරන්නේ. ඒක ඔව් එහෙම ඒ විශේෂයෙන්ම ඒ කාලීටත් වැඩිය අමාරු නෑ. ඒ කියන්නේ මේ චිත්‍රපටය කරන්නේ 2013 නේ. 2013 වෙනකොට ලංකාවේ මේ සම්බන්ධයෙන් LGBT ප්‍රජාව ගැන කරලා තියෙන කතාවල් ගොඩක් අඩුයි. ඒකට ඒක ගැන ධනාත්මක විදියට සහ කම්පනයක් ඇති විදියට කතා කරලා තියෙනවා අඩුයි. මේ මාධ්‍යවලිනුත් මේ රාජ්‍ය ආයතන තුලත් මේ ප්‍රජාවට ගොඩක්ම අඩු සැලකිලි තිබුණා අපේ ප්‍රජාවට. ඉතින් මේ ඒ වගේ කාලයක තමයි චිත්‍රපටය කරන්නේ. ඒකෙත් එක ආකාරයකට රෝඩුගම් බලා යෑම මේ ඒ වගේ කාලයක ඒ වගේ චිත්‍රපටයක් කිරීම සහ ඒ කියන්නේ ලොකු අනාගතයක් තිබිච්ච දසුන් ජහන් වගේ අය ඒ චිත්‍රපටයේ චරිතවලට ආපු එක. මොකද හුඟක් අයට යන්න එපා කියලා එහෙම කියලා තිබුණා. නමුත් ඒ දෙන්න ආයෙනම එක. ඉතින් මේ මංගිතාන් ඉතින් චිත්‍රපට තුනේම තියෙන්නේ ඒ කියන්නේ අර ගොඩක් පීඩාවට පත්වෙච්ච චරිත සම්බන්ධ කතාවල්. ඔව්. දැන් නීටා ප්‍රනාන්දු කියලා කියද්දී අපිට නිතරම මතක් වෙන්නේ මනෝජ් ඇත්තටම අර කාන්තාවක් විදිහට මට නම් විශේෂයි දුහල් බලක් චිත්‍රපටයේ නිලූපා. ඒ චරිතයේ දිගුවක් විදිහට මට පේනවා පවුරුවලු වල වයලට්ගේ භූමිකාව. හැබැයි පාංශු ඒක මට ටිකක් වෙනස්. කොහොමද පාංශු වල චරිතය ඔබතුමියට දැනෙන්නේ? පාංශු වල චරිතේ නර්විසා කිව්වා වගේ මිනිසින්ගේ වේදනාව දුක ගොඩක් දැනෙන අධ්‍යක්ෂකවරයෙක් කියලා මට දැනුනේ පස්සේ ඒ චරිතයට මම ආදරේ වුණා විශේෂයෙන් බබානෝන කියන්නේ රෙදි හොදන ගැහණියක් ඒ වගේ ගැහණියකට මුණ පාණ්ඩ වෙන සිද්ධිය excuse me මගේ ජීවිතයටත් මොකක් සම්බන්ධ වුණා ඔය අහන්නේ පාංශුලේ චරිත ගැන නම් මම හිතන්නේ මට ඒක අභියෝගයක් වුණා ඒ අභියෝගයට මම ආසා වුණා ඒ ආදරේ වුණා මොකද ඒකට හේතුවක් තියෙනවා විසාගේ දක්ෂකම් ගැන මට පැහැදුනේ චිත්‍රපටයේ කරන මේ රූගත කරන වෙලාව සහ මට මේ චරිතය විස්තර කරපු වෙලාවේ නමුත් ඒ අභියෝගයට 50%ක්ම මට මම කැමති වුණේ මගේ සහෝදරෙක් මේ වගේ දෙයකට මුහුණ දුන්නා. ඒකට මම හිතුවා මේ චරිතය මට සාර්ථකව කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ විශ්වාසයෙන් තමයි මම චරිත මේ ආවේ. ඔව් අපිට පුළුවන් දැන් බබානෝන බලන්න. Can you speak English? Yes. Yes. We don't have any English version, but you must fill this form. Okay. So you can. All right. What is his name? Rajarathnam. What is his age? 34. Postmaster. He is from Jaffna. What is his address? Who is to you? Itin mahathyo. Mahathanta bari deyawa mehata gennanna. What is his father's name? Meka aparada naduwak ne. Pariksha iwara wenakam balapayamak karanna bæ ne. Menna meka purawala denna. Rupiyal 25000 ka wantiyak ganna puluwa. Check ekak thamai labenne. Harini? අවුරුදු 5ක් තිස්සේ අතුරුදහන් වෙලා හිටපු කට්ටියට මරණ සාධකයක් නිකුත් කරනවා. මේක අත්සන් කරලා දෙන්න. අපිට පුළුවනි මරණ සාධකයේ තැපෑලෙන් ලැබෙන සලස්වන්න. හරිනේ? Samarapul Henilage, Babanona Atrudanuange Komisame Vandia Anguru Katava Kai Matukarla Ganiddi ඒකට ලැබෙන උත්තරය ප්‍රතිචාරය කොච්චර සාපේක්ෂයිද කියලා ඒ රූපරාමූලින් පේන්න තිබුණා. සහ ගැහණිකගේ දරා ගැනීම. දරා ගැනීම නේද? ඒ කියන්නේ කෙනෙකුට රැකියාවක් කරන කෙනෙකුට ඒ රැකියාව සම්බන්ධයෙන් ඒක තවත් සිද්ධියක්. නමුත් එවැනි අත්දැකීමකට මුහුණ දෙන්න කෙනෙකුට ඒක ජීවිතේ මහා කඩාවැටීමක්. බබානෝනා නීටා ප්‍රනාන්දු කියන සම්මානීය නෙලියගේ අත්දැකීම මෙතන පෙන්වුවා වගේම මතනි සැබෑ ජීවිතයේ ඔබ මුහුණ දුන්නු අත්දැකීමත් එතනට ඒ මුහුණුවරගෙන හේතු වෙන්නේ නැති නේද? මගේ අම්මා මුණ දුන්න. මට මතකයි අම්මා හැමදාම ගියා හිර ගෙදරට මගේ මල්ලිව හිරේ දැම්මා. එයාට වෙඩි තියන්න මේ කනත්තට අරන් ගිහිල්ලා හැවවලු ඇත්ත කිව්වේ නැත්නම් වෙඩි තියනවා කියලා. පස්සේ මෙයා ඇත්තටම මෙයා සහභාගී වෙලා තියෙන පන්ති වලට සහභාගී වෙලා තියෙනවා. ඒකට එයා 71 කරල්ලේ. 71 කරල්ලේ. එතකොට මෙයාට එතකොට කිව්වලු එයා කිව්වලා අපි පන්ති වලට ගියේ කළු ඇඳගෙන ගියා එන්න කිව්වා පොලිසිය ගහනවා කියලා කිව්වට අපි බය වෙලා ගෙදර ගියායි කියලා. ඒ වගේ කියලා තියෙන්නේ. එතකොට මේ ඒකින්ද හිරේ හිටියා. එයා හිරේ ඉඳගෙන තමයි එයාගේ ඉංජිනේරින් එක්සෑම් එක ලිව්වේ. අම්මා හැමදාම උදේට කෑම එක අරගෙන යනවා ගිහලා හිර ගෙදර ළඟ ඉඳලා අඬාගෙන ඉඳලා මල්ලිව බලලා ඉතින් එනවා. එහෙම එකක් තමයි ඉතින් සිද්ධ වුනේ. ඉතින් ඒක මට හරි විසාට හරි ස්තුති වෙනවා මට ඒ චරිතයට පණ දෙන්න මම හිතපු නැති දෙයක්. ඇත්තටම හිතුවේ නෑ මම නිසා හම්බ වෙලා තිබුණෙත් නෑ කිසි දෙයක් නෑ. නමුත් ඒ චරිතයට මාව තෝරගත්ත විතර මම ඔයාට ස්තුතියි කියනවා. ආවට ඔයාටත් ස්තුතියි. ඔව් 60 දශකයේ 70 දශකයේ කියලා කියන්නේ ශ්‍රී ලංකා කලා ශාස්ත්‍රය තුල තරු දිලුණු කාලයක්. ඉතින් එතකොට දැන් ඔබතුමිය කාලයක් තිස්සේ යුග ගණනාවක් දශක ගණනාවක් විවිධ නිෂ්පාදකවරුන් යටතේ වැඩ කටයුතු කරගෙන එනවා. ඊට පස්සේ මේ කාලයට එනකොට විශා වගේ කෙනෙක් එක්ක වැඩ කටයුතු කරන්න ලැබෙනවා. ඒ වැඩ කටයුත්තේ අවසානයේ විදියට සම්මානයෙන් පිදුම් ලබනවා. එදා සහ අද දකිනකොට සමහරු කියන දෙයක් තමයි මේ අමාරුයි ඒ කාලේ වැඩ කරපු අයට වැඩිය මේ කාලේ වැඩ කරන්න කියලා. මෙයත් එක්ක වැඩ කරනකොට විසත් එක්ක වැඩ කරනකොට දැනුණු හැඟීම ඔබතුමීට කොහොමද කියන්න තියෙන්නේ? මට එහෙම කිසිම අමාරුවක් දැනුන්නේ නැහැ. මට හිතුණා වැඩ කරගෙන යනකොට ඔය කතාවේ තේමාව සහ චරිතය ගැන කතා කරලා අපි වැඩමුළු වලින් තියලා ඒක ඔක්කොම හරි. නමුත් විසත් එක්ක පෞද්ගලිකව වැඩ කරනකොට මම හිතුවා එයාගේ ඇතුලේ විසා ඇතුලේ ඉන්නේ හරිම සංවේදී සුන්දර මිනිස්සෙක්. මිනිස්සෙගේ දුක තේරුම් ගන්න පුළුවන් අනිත් අයගේ මේ නිරුවත් හැට දකින්න නැති දේවල් විසාට පේනවා. මම හිතනවා ඒ අතින් බලකට මම සමාන කරන්න හදන්නේ මම හිතනවා මටත් ඒක තියෙනවායි කියලා මට හිතෙනවා. මමත් දකින්නේ හුඟක් වෙලාවට අනිත් අය දකින්න නැති මිනිස්සුන් සාමාන්‍යව දුක් විඳින එයාලගේ දුකට සාධාරණත්වයක් ඉෂ්ට වෙන්නේ නැති පැති මගේ ඇහැ යනවා. ඉතින් මම හිතනවා මම ඒ වගේ චිත්‍රපටියක් තවත් කරලා තිනවා ඉදිරියට එනවා සුවර කියලා චිත්‍රපටියක්. ඒකත් සමාජයේ මේකුත් වෙන නියමිතයි නේද? මම කියන්නේ විසා වගේ කෙනෙක් එක්ක වැඩ කරපුවායි මට ලැබිච්ච ඒ අත්දැකීම සහ ඒක දර්ශනයක් මට මතකයි අර සමූහ මිනිවරවල් ළඟට අම්මව එක්කගෙන යනවා. මේ බබා නෝනාව එක්කගෙන යනවා මේ ලෝයර් ජගත් මනවර්ණ. ඒකගෙන යනකොට තව නෑ ජගත් ඉන්නවා. කොහමද එක්කගෙන යනකොට එතනදී අපි ගිහලා වාඩි වෙලා දැන් මට පෙන්වන්න හදනවා මේ පුතාගේ සාරම ඇඳගෙන හිටපු සාරම එහෙම දර්ශනයක් තියෙනවා. එතකොට දැන් මම හිත ගැහෙනවානේ මේක ඇත්තද බොරුවද කියලා. ඒ දර්ශනය මේ රූපගත කරන්නත් ඉස්සරලා විසාවිල මට ඇවිල්ලා එයාගේ එයාට මං කළ යුතු දේ සහ එයාට හැඟෙන දේ මට හැඟෙන දේ ගැන කතා කරනකොට මම නෙවෙයි ඇඬුවේ මෙයා ඇඬුවේ. මට මතකයි විසාගේ ඇස්වල කඳුළු පිරීලා තිබුණා. මට කතා කරනවා කට විවුලනවා ඒක මට කොහොමද දැනෙන්නේ කියන එක එයාටයි දැනෙලා තිබුණේ. මට ඉස්සෙල්ලා මට දැනුණා. ඒ වුණාට මම ඒක පෙන්නේ මතකයිද ඒක නෑ. ඒකට හේතුව ඒ වගේ අත්දැකීම් අර දැන් జగත්ගේ චරිතයේ තිබුණේ නීතිඥයගේ චරිතයන්නේ. දැන් ඒ වගේ අත්දැකීම් මේ මට හම්බෙලා තිනවා. මම සමූහ මිලිමලක කතාවකට ඒ කියන්නේ එහෙම කිරිම සම්බන්ධ වෙලා නෑ. නමුත් එහෙම නැති වෙච්ච අයගේ අතුරුදහන් වෙච්ච අයගේ වදහිංසාවට ලක් වෙච්ච අයගේ අම්මලත් එක්ක හරියට වැඩ කරලා තියෙනවා. ඉතින් අර දැන් ඒ වගේ චරිතයක් ගැන කතා කරන්න යනකොට අරව මතක් වෙනවා. එතකොට ඒවත් එක්ක දැන් කියන්නේ මම නීටා සහ අර චරිතය අපි තුන්දෙනාටම එක තැනකට එන්න පුළුවන් වෙනවා. එහෙම අවස්ථාවල් අපිට ගණනාවක් ආවා. නදීත් එක්ක වැඩ කරනකොටත් ඒක එහෙම එකක්. නදීත් එක්ක අනිත් එක තමයි. මේ හරි ඉන්ටරෙස්ටිං. ඒ කියන්නේ දැන් නීට අද මෙතන හිටියත් මෙතන මේ පාංශු ගැන කතා කරාට තව කාරණා දෙකක් තියෙනවා. එකක් නීටගේ මේ කියන්නේ හුඟක් කලින් කරපු චිත්‍රපටයක් සොර කියන එකත් තව සුමානකින් වගේ එළියට එනවනේ දවස් 10කින් දෙසැම්බර් 1 වෙනිදා මේ රිද්ම තියටර්ස් වල ලංකාවේ පෙන්වන්න හදනවා ඒක ඉතින් ඒ කියන්නේ මේ 1 වෙනිදා ඉඳලා එතකොට සමාජයෙන් කොන් කරන කට්ටියක් ගැන කතාවක් අසනීප තත්ත්වයක් ගැන කතාවක් එහෙමයි නමුත් ඒකෙන් කොහොමද ගැලවෙන්නේ කොහොමද ගොඩ එන්නේ බය වෙන්නේ නැතුව ඒකට ඉදිරියට එන්නේ කියන එක ධෛර්යය දෙන්න තමයි අපි ඒක ඒ තේමාව තෝරගෙන තියෙන්නේ. ඔව්. ඉතින් ඒකින්ද මේ මම හිතන්නේ ඒකත් වැදගත්. ඉතින් තව එකක් තමයි අදවස මේ කියන්නේ මේ ජනාධිපති සිනමා සම්මාන වලලා තියෙනවා. මේ එතකොට මේ පාංශු චිත්‍රපටි උන්ක පරණ එකක් වුණත් ඒ පරණ චිත්‍රපටි මේ අවුරුද්දේ සලකා බලනවා. නේද නේද? ඔව් එහෙම තමයි මට කිව්වේ පාංශු චිත්‍රපටිය තියෙනවා මේ එනවාද කියන මගෙන් ඇහුවා මම කොහොම මම සහභාගී වෙන්නම් කියලා මේ උලලට. ඉතින් ඒ පිළිබඳව කොයි විදියෙන් ඒගොල්ලන් මොනවද කරලා දෙන්නේ කියලා මම දන්නේ නැහැ. නමුත් පාංශු චිත්‍රපටියේ ඒ තරඟකාරීත්වය තියෙනවා ඉතින් මට දැනවත් කියලා. ඔව් දැන් මේ ඒ කියන්නේ දවසෙද්දී ලැබුණු ඒ කියන්නේ කතා කරපු මාතෘකාව වෙනුවෙන් සමාජයට කොච්චර දැනලා තියනවද කියන එක පිළිබඳව සලකා බැලීමක් ආයමතු කිරීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඔව් අර ඒ කියන්නේ ඒක ගැන ඒ කියන්නේ අවුරුදු ගානකට පස්සේ ආපහු චිත්‍රපටි මතු වෙනවා. ඒ කියන්නේ මේ වගේ අවස්ථාවලදී මේ අපි කරන චිත්‍රපටි වල තියෙන වැදගත්කම තමයි ඒකනේ. ඒ කියන්නේ හුඟක් කල් ගිහිල්ලා තාපහු මතු වෙනවා. පහු සාකච්ඡාවට ලක් වෙනවා. ඉතින් ඒ වගේ දේවල් වෙනවා. අර මසාලා චිත්‍රපටි වල නැති දේවල් අපිට තියෙනවා ඒ අතින් බැලුවාම. මම හිතන්නේ තමන්ගේ පෞද්ගලික මේ මුදල් වියදම් කරලා ඇත්තටම කරන්නේ පරිත්‍යාගයක් අපි. මේක මුදල් ආදායම් ලැබෙන්නේ නැහැ ඇත්තටම කියනවනම්. නමුත් අර අපේ හිතේ තියෙන අපිට අවශ්‍ය දේ සමාජයට කියන්න අවශ්‍ය දේ කියවෙනකොට මම හිතන ඒ තෘප්තිය වඩාම ඒකට මිලක් නියම කරන්න බෑ. කරන්න බෑ. මම හිතන අපිසත් එහෙමයි. නිෂ්පාදිකාවක් වශයෙන් මමත් ඒකට මුහුණ දෙලා තියෙනවා. ඉදිරියටත් මුහුණ දෙන්න ලෑස්තියි මට පුළුවන්. මගේ ශක්ති ප්‍රමාණය. නිර්මාණවේදියෙක් සම්මානයකින් පිදුම් ලබනවා. එහෙම නැත්නම් ඇගයීමකට ලක් වෙනවා කියන්නේ තමන්ගේ නිර්මාණය පිළිබඳව අපි තෘප්තිමත් වගේම සමාජයේ අපිව වැළඳගත් පිරිස තෘප්තිමත් කියන කාරණාව. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි දැන් සම්මානයකට පාත්‍ර වෙන එකටද වැඩිපුරම කැමති? එහෙම නැත්නම් ඔබතුමාගේ නිර්මාණයන් බොහෝ දෙනෙක් තදින් වැළඳගෙන මේ පිළිබඳව කතා බහකට කතිකාවක් බවට පත් වෙනවටද කැමති? මේ ඇත්තටම මේ ඒ දෙකේ සම්බන්ධයකුත් තියෙනවා. හුඟක් වෙලාවට ඒ දෙක අපි වෙනස් දෙකක් කියලා හැතුවට දැන් අපි බැලුවොත් මේ කතා තුනම බැලුවොත් මේ තුනම හුඟක් වෙලාවට ඒ කාලේ හැටියට ඒ වෙලාවේ හුඟක් අය කතා කරන්න අකමැති මේ මාතෘකා. දැන් අද වුණත් මේ වද හිංසනය යුද්ධයේ වෙලාවේදී සිද්ධ වෙච්ච දරුණු මනුෂ්‍ය ඝාතන වගේ දේවල් කතා කරන්න හුඟක් අය අකමැති. ඒක හරිම අපහසු මාතෘකාවක්නේ. දැන් ඒ අපහසු මාතෘකාව අපිට ගෙන එන්න පුළුවන් වෙන්නේ අපිට යම්කිසි ආකාරයේ පිළිගැනීමක් හම්බ වෙනවා ජාත්‍යන්තර සම්මාන වලින්. මේ සම්මාන වලින් ලැබෙන පිළිගැනීම හරි වැදගත් වෙනවා. මොකද එතකොට අර අපහසු මාතෘකාවට උනත් පොඩි ඉඩක් දෙන්න ගොඩක් අය සූදානම් වෙනවා. ඒ කියන්නේ අපේ රට ජාත්‍යන්තර තලයේ ගෙනිච්ච චිත්‍රපටියක් නේ මේක කියන එකත් එක්ක මේ පිළිගැනීම අපිට හම්බ වෙනවා. සහ යම්කිසි ආරක්ෂාවකුත් හම්බ වෙනවා අපිට. ඒක හරි වැදගත්. එතකොට අර එහෙම නැතුව අපි එකපාරටම චිත්‍රපටියක් අරගෙන යනකොට ප්‍රේක්ෂකයන්ට සමහර වෙලාවට මේ මාතෘකාව අපහසු නිසා ඒක ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. ඉතින් ඒක වැදගත්. මම හිතන්නේ ඇත්තටම මම මේ කියන්නේ ඇත්තටම මේ අපි චිත්‍රපටි තුනම හදලා තියෙන ලංකාවේ ඔඩියන්ස් එකට ඒගොල්ලන්ට දැනෙන්න. ඉතින් ඒක ඒගොල්ලන්ට දැනෙන අතරේ තව ලෝකයේ අනිත් අයටත් දැනෙන එක ඉතින් බෝනස් එකයි. ඒක හොඳයි. නමුත් ඒක මෙහි අයට නොතේරෙන ඒවා නෙමෙයි මං හදලා තියෙන්නේ දැනට. ඉතින් මං හිතන්නේ මේ දෙකම එක වගේම වැදගත් අපිට. මේ දෙක එකට සම්බන්ධයි කියලා මං හිතන්නේ. දැන් මේ අපේ අධ්‍යක්ෂවරයා පිළිබඳව කතා කරනවා නීතා ප්‍රනාන්දු මහත්මිය. බොහොම මේ hina වෙලා ඉන්න සරලව දකින්න පුළුවන්. සරලව පුද්ගලයන් එක්ක කතා බහ කරන, ඇසුරු කරන කෙනෙක් විදිහට පේන්න තියෙන හැබැයි ටිකක් ගැඹුරේ මාතෘකා කතා කරන්නේ සමහර වෙලාවට. ඒක හරි. අතපත ගන්න අකමැති අමාරු මාතෘකා. ඒ කියන්නේ මේ සුන්දර බව වගේම හදවතේ ඇතුලේ මොකක් හරි බරකුත් තියෙනවා වගේ පේනවා. ඉතින් එයා තෝරගන්නේ බරපතල මාතෘකානේ තේමාවල්. ඉතින් ඒවා එළියට දෙන්නත් ඒ සුන්දර මිනිහා මනුස්සයා ඇතුලේ ඒ මාතෘකාව ගැන කතා කරලා අපේ රංගපෑම් ගැන කතා කරලා නිර්මාණය ගැන කතා කරනකොට බොහොම තදයි. තවයි කියලා කියන්නේ එයා හරියටම විස්තර කරනවා එයාගේ අදහස මොකක්ද කියන එක වැඩමුළු තියලා අපි අපේ චරිත ගැන අපි අපේ අදහස අරගෙන එහෙමයි කරන්නේ මම හිතනවා මේ මොකද්ද ඔයා මට පළවෙනිම ඇවිල්ලා කිව්වේ අර ෆොටෝ ඔක්කොම හැම එකක්ම ඇඳලා මොකද්ද කියන්නේ අර මට ස්ටෝරි බෝඩ් එකකින් තමයි මම ඒක වැඩ කරන්න පටන් ගත්තේ දවසක් රෑ ඇවිල්ලා මුළු රෑක් මම පය ගන්න ස්ටෝරි බෝඩ් එකක් අරගෙන මේ බබනෝන මේ විදිහටයි මෙහෙම යනවා මෙහෙම එනවා මෙහෙම ඉන්නවා මෙහෙම ඒ එකෙන් අර චරිත පණ ගන්නන්න හොඳක් ධෛර්යයක් වෙනවා ඉතින් ඒ සුන්දර මිනිස්සයා ඇතුළත හුඟක් හරි ශක්තිවන්ත මේ පුද්ගලෙක් අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් මම දකිනවා. ඇත්තටම මේ පාංශුවලට ලැබුණු ජාත්‍යන්තර ඇගයීම් ගැනත් කතා කරන්න කැමති චිත්‍රපටයේ විදිහට. ඒක මේ ෆ්‍රාන්සේ නිස් ජාත්‍යන්තර සම්මාන වලදී බබනෝනගේ චරිතයට හොඳම නිලිය වුණා. මේ මට නිවිස හැමදෙස්සම අමතක වෙනවා අර මේ කොවිඩ් කාලේ අපි මේ ඔන්ලයින් මොකද්ද මේ ඔව් ඉන්ඩස් වැලි එකේ මොකද්ද අපිට හම්බුනේ මේ ජූරි සම්මානයක් මේ රංගනයේ සම්බන්ධයෙන් බබනෝනගේ චරිතයට ජූරි සම්මානයක් ඉන්ඩස් වැලි සම්මාන වලදී ලැබෙනවා. ඉතින් ඔය දෙකක් ඇතිනේ දෙකක් ලැබිච්චාම ජාත්‍යන්තර සම්මාන දෙකක්. ඔව්. නෑ ලංකාවෙත් හම්බ සිග්නිස් වල ලංකාවේ සිග්නිස් වල හම්බුන ජූරි විශේෂ ගේමක්. ඉතින් ඔහොම යනවා අපි. ඒ තෘප්තිය තමයි අපිට තියෙන්නේ මම හිතන මුදල් වලට වැඩි තියෙන්නේ. ඒ චරිතයකට රඟපාලා චරිතයකට බැහැගලා මේ සමාජයට මේ පණිවිඩය දීලා අපිට මොනවද හැංගෙන්නේ කියලා ඇත්ත කතා කරපුවම මම හිතන අපි තෘප්තිය ලැබෙනවා වැඩි. ඔව් දැන් ලංකාවේ සිනමා කර්මාන්තයේ කතා බහ කරාම මනෝජ් ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් එකම ගමන් මාර්ගයක යනකොට ඒ ගමන් මාර්ගය වෙනස්ම මගකට යොමු කරා. මම හිතන්නේ අර බැමි කඩාගෙන ගියා එහෙම පුද්ගලෙක් තමයි විසා කියලා කියන්නේ. දැන් ඔහු ඉදිරිපත් කරන ප්‍රස්තුතයන් ඇතුලේ හරිය ශික්ෂණයක් තියෙනවා. මොනව කතා බහ කළත් මම චුට්ටක් කතාවෙන් එහෙට මෙහෙට යනවා. මේ ශික්ෂණය හදාගන්න විසා කියලා කියන්නේ සමහර වෙලාවට ගීත රචකයෙක්. කතා ලියන කෙනෙක්. ඒ වගේම වේදිකා නාට්‍ය හදපු කෙනෙක්. මේ හැම දෙයක්ම ඒ වගේම මම දැනුම නිවැරදි නම් රාජ්‍යාංශයේ ශේපකේ මේ දේවල් වැදගත් වුණාද මේ ශික්ෂණය නිර්මාණය කරගන්නට තමන්ගේ ජීවිතය තුළ? ඔව් ඒව වැදගත් වුණා මේ මට පොඩි අපහසුයකුත් දැනෙනවා මේ ලොකු ඒ කියන්නේ එහෙම බරගෙන ලොලුවට තියෙන්නේ ඒක තමයි මම කියන්නේ එහෙමයි දැන් එහෙම ගොඩක් අය ඉන්නවා ඇත්තටම මේ පිටරටවලත් ඉන්නවා ලංකාවෙත් ඉන්නවා ඉතින් ඒගොල්ලන්ට අර මේ මට හම්බෙච්ච chances හම්බෙලා නැහැ ඒකයි ඒ කියන්නේ මම දැකලා තියෙනවා මේ ඉන්ඩස්ට්‍රි එකේ හරිම සුන්දර මිනිස්සු ඉන්නවා හරිම දක්ෂ අය ඉන්නවා අර එකම දේ තිබුණේ අර මම පිටරටක වැඩ කරලා ගොඩක් පුහුණුවක් අරගෙන යම්කිසි මුදල් ප්‍රමාණයක් උපයාගෙන ඇවිල්ලා මේක කරන්න මට පුළුවන් chance එක වැඩි. එතකොට ඒ වගේම මට නීටලා වගේ මේ චිත්‍රපටයේදී තනි චිත්‍රපටයේ අනිත් අයත් එහෙම උදව් හම්බෙලා තියෙනවා. ඒ chances මට හම්බෙලා තියෙන හින්දා I think මම විශේෂ කෙනෙක් වගේ පේනවා ඇති. එමය ගොඩක් ඉන්නවා. මම කියන්න හැදුවේ මේ ඔව් ඒව හරි වැදගත් වෙනවා. මම හිතන්නේ අර නීති වෘත්තියේදී මට ලැබෙන පුහුණුව ඒක හරිම වැදගත්. ඒ කියන්නේ අපි ගොඩක් මේ නිර්මාණකරණය වුණත් හරි තර්කානුකූලව දේවල් හිතලා ගලප්ප ගන්න පුළුවන් විදිහට මොකට කියන්නේ බ්‍රේන් වයර් වෙනවා කියලා කියන්නේ. ඒ මොලේ එහෙම තමයි ට්‍රේන් වෙලා තියෙන්නේ. ඒක හරි වැදගත් වෙනවා. ඊට පස්සේ දැන් මේක මේ හුඟක් අය හිතනවා මේක මේ සිනමා චිත්‍රපටයක් කියලා කියන්නේ මේ ආර්ට් වැඩක් කියලා. ආර්ට් වැඩේ තියෙන්නේ මේකේ තුනෙන් එකක් වගේ. තව තුනෙන් එකක් තියෙනවා සම්පත් කළමනාකරණය කරන්න. මුදල් සහ බඩු අරමේව කල්මනාකරණය කරලා මේ වැඩේ කරන එක. තව තුන එකක් තියෙනවා මිනිස්සු කල්මනාකරණය කරන්න. ඉතින් දැන් සමහර අය ඉන්නවා හරිම දක්ෂයි උනාට අර මිනිස්සු කල්මනාකරණය කරගන්න බැරි වුණාම හරිය ලොකු ප්‍රශ්න එනවා. ඉතින් මට හම්බෙනවා පුහුණු ඒ තුනම. ඒ කියන්නේ නිර්මාණකරුවෙක් හැටියට විතරක් නෙවෙයි අර සම්පත් කල්මනාකරණය සහ මානව සම්පත් කල්මනාකරණය කියන පුහුණුව මම කරපු වැඩ හරහා හම්බෙනවා. විශේෂම රාජ්‍යාංශයේ වැඩ කරනකොට. ඉතින් ඒ නිසා තමයි මම හිතන්නේ අර මම හිතන්නේ ශික්ෂණයක් ඇති එතන. ඒ සියල්ල ඇතුලේ අද අපි ආචාර්ය විසාකේස චන්ද්‍රසේකර අධ්‍යක්ෂණය කරපු නිර්මාණ විශේෂනම මණල් මේ දවස්වල අපිට බලන්න පුළුවන්කම තිබෙනවා. එයත් හේතුවක් කරගෙන ඒ නිර්මාණවලට ජාත්‍යන්තර ඇගයීම් ලැබුණා. පාංශු චිත්‍රපටයේ හොඳම නිලියට හිමි සම්මානයේ ජාත්‍යන්තර වශයෙන් දිනා ගන්න නීතා ප්‍රනාන්දු අපේ රටේ ආදරණීය කලාකාරිනියට රංගවේදිනියට හැකියාව ලැබුණා. එයත් හේතුවක් කරගෙන විසාකේස චන්ද්‍රසේකරම් චරිතය දිහාවත් බලන්න වගේම නීතා ප්‍රනාන්දු වගේ ආදරණීය ශිල්පිනියක් යම් ඇගීමකුත් ඒ කියන්නේ දැනෙන දේ හදවතට දැනෙන්නේ මුදාහරින්නත් අවස්ථාව කරගත්තා. එහෙමනම් ඔබ දෙදෙනාටම ඊටාම ස්තුතියි කියන වෙලාව. පළවෙනි දින ඉඳලා අපිට ස්වර බලන්න පුළුවන්. ස්වර බලන්න පුළුවන්. ඒක ඒකත් වෙනස් පණිවිඩයක්. ඔව්. සමාජයට ලබා දෙන සමාජ සත්කාරයක් යන්න පුළුවන්. මම හිතන්නේ ඒක මමත් මේ චිත්‍රපටයේ බැලුවා. ඒක ඉතාමත් වැදගත් චිත්‍රපටයක් බලන්න ඕන. ඒ කියන්නේ ලංකාව විශේෂයෙන්ම HIV ආසාදිතයන්ට සලකන විදිහ සම්බන්ධයෙන් සහ ඒකගෙන් දිහාලුතෙන් බලන්න මිනිස්සුන්ව පොළඹවන චිත්‍රපටයක්. මම හිතන්නේ ඒක නිසා මේ චිත්‍රපටිය හැමෝම බලන්න ඕන කියලා මම විශ්වාස කරනවා. මනල් චිත්‍රපටිය තව දැනට PVR සහ ඇමිටි ලයිට් සිනමා හල් වල තියෙනවා. ඉතින් මේ දවස් දෙකේ තුනේ බැලුවොත් තමයි මම හිතන්නේ බලන්න පුළුවන්. නෑ බලන්න වෙන එකක් නැහැ. ඉතින් ඒක ගැන කතා කරන්න අපිට අවස්ථාව ලබා දුන්නට ගොඩක් ස්තුතියි. නීතා ප්‍රනාන්දු මහත්මිය, බොහොම ස්තුතියි ඔබතුමියටත්. අයබෝවන්. අයබෝවන්. ස්තුතියි නේත්‍රා. බොහොම ස්තුතියි. මනල් පසුයි වැලි වලින් පස්සේ ආයි මොනවාද? අපි බලමු නේද? අපි මම එකක් චිත්‍රපටියක් කරමු නේද? ඒක තමයි. එකතු වෙලා. අපි දැන් ඒක ගැන හිතන්න ඕනේ. එහෙම බලාපොරොත්තු තියාගෙන නේත්‍රා අපි විරාමයකොත් ලබා ගන්නවා. තමුන් පෙන්වන්න කවුද කියලා? අදාළ පුද්ගලයාගේ ඇඟට අත තබා පෙන්වීම අවශ්‍යයි. තමුන්ට හොඳටම විශ්වාසද මේ පුද්ගලයා කියලා? ඔව්. සාක්ෂිකාරිය විසින් හඳුනා ගැනීමේ පෙරට්ටුවේ වම් පස සිට පස්වෙනි සැකකරුගේ ඇඟට අත තබා හඳුනාගත් බව කියා සිටියේ.